හරි අපි නැවත් මෙතන මොඩල් එකේ සමරිය එක අරගෙන එහෙම නැත්නම් ඊළඟට මම කියලා දෙන්නම් කොහොමද අපි මොඩල් එක ට්‍රේනින් කරන්න configurations කරන්න කියලා. ඒතකොට දැන් my model එක ගත්තා. dot අපි compile කියන එක තමයි use කරන්නේ. මෙතන ඔයාලට පේනවා compile කියන එකේ documentation එක වැටෙනවා configures the model for training. හරි. එහෙමනම් compile කියන එක click කරන්න. අපිට මෙතන loss function එක define කරත හැකි. මම පොඩක් පල් හැඩ ගන්න. එතකොට ලේසි වෙන්න හොඳට පැහැදිලිව පේන්න loss කේරාස් වල තියෙනවා අපිට loss functions මෙන්න මේ losses කියන එකෙන් ගන්න පුළුවන්. එතකොට sparse category cross entropy මෙතන තියෙනවා compute the cross entropy loss between the labels and predictions. හරි අපි එක ගත්තා අරගෙන from logistics true කියලා දෙන්න. දැන් මෙතන logistics true කිව්වේ අපි කලින් අපි අපේ layers හදද්දී අපි softmax activation එකක් දැම්මේ නැහැ. එතකොට මේක කෙලින්ම මුලින්ම හදන්නේ softmax එකේදී වල දන්නවා අපි ඕනම එකක් අපි convert කරගන්නවා probability value එකකට වගේ. එතකොට දැන් මේක map කරන්න හදන්නේ මුලින්ම cross entropy loss එකකට. මේව කරන්න කලින් මුලින්ම යා send කරනවා මේක මුලින්ම softmax එකක් through යවලා ඊට පස්සේ තමයි මේක categorical cross entropy loss එක විදියට map කරගන්න. මම ඔයාලට මේකේ theory පැත්තට යන්නේ නැහැ. මම අද coding level එකෙන් තමයි explanation එක කරන්නේ. ඔයාලට මතක ඇති මම කලින් relu activations මම මේවා deep neural network කරද්දී අර report එකත් එක්ක කියලා දීලා තියෙනවා. softmax එක මොකද්ද? relu එකෙන් මොකද්ද වෙන්නේ? ඒ ටික මුලින්ම බලන්න. මම link සුත් පල්ලෙහෙන් දාන්නම් deep neural network series එකේ. එතකොට loss function එක අපි මෙතන දාගත්තා. එතකොට sparse categorical කියන්නේ දැන් ඔයාලට මතක ඇති මම පෙන්නවා know your data එකේ label එකම තමයි අපේ output එකට තියෙන්නේ. ඒ කියන්නේ output එක දෙක නම් label එක ඉන්න ඕනේ දෙකයි. අන්න අපි ඒකින්ද තමයි ඒක use කරන්නේ sparse categorical cross entropy. අපි හදිස්සියවත් ඒක use කරේ නැත්තම් one hot encoding කියලා එකක් use කරන්න වෙනවා. මම one hot encoding එකක් කියලා දුන්නා අපේ Jupyter notebook එකේ මම machine learning project එක කරද්දි. එහෙමනම් දැන් අපි optimize එකක් දාගමු. keras.optimizers add learning rate. learning rate එක ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් දාන්නේ 0.001. ඔයාලා දන්නවා learning rate එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඇත්තරම learning rate එක අපි ගොඩක් අඩු කරොත් ගොඩක් කලා යන්න පුළුවන් ට්‍රේන් වෙන. ඒ වගේම ගොඩක් වැඩි කළොත් ලර්නින් රේට් එක ගොඩක් වැඩි කළොත් එන්නේ මිනිමම් එක අපිට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ කියන්නේ අපි කියන ඕවර්ෂූට් ද මිනිමම් කියලා. එහෙම වෙන්නත් පුළුවන්. ඒ හින්දා නෝමල් විදිය ලර්නින් රේට් එක තියාගන්න එක කොහොමත් වටිනවා. ඊට පස්සේ අපිට කේරාස් වලට කියන්න පුළුවන් මොනවා හරි අපිට මැට්‍රිසස් ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ කියලා. කියන්නේ ඇකියුරසි කියන මැට්‍රික්ස් එක එයා ට්‍රැක් කරගෙන තියාගන්න. දැන් අපිට තියෙන්නේ මේ මොඩල් එක ට්‍රේන් කරන එක. එතකොට my model.fit training values ටික මෙතනද x train y train batch size එකක් දෙමු අපි 32 විදිහට. epochs ගන්න පහක් දෙන්න. verbose කියන්නේ ඒ කියන්නේ හැම epoch එකකට පස්සේ අපි print statement එකක් දෙනවා. ඒ කියන්නේ current තත්ත්ව ගැන මොඩල් එක මේක සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් ඉවැලුවේෂන් එකක් මෙහෙමම දෙන්න පුළුවන්. ඉවැලුවේට් මේ Keras යූස් කිරීමේ තියෙන වාසිය, ඒ කියන්නේ Tensorflow Keras වගේ දේවල් යූස් කිරීමේ තියෙන වාසිය තමයි මේව අපිට පටගාලා ගන්න පුළුවන්. ස්ක්‍රැච් එකේ ඉඳන් ගැසීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. batch size 32 verbose 2. මම එහෙනම් මේ ටික ක්ලියර් කරන්න. ඔයාලට දැන් ගොඩක් පැහැදිලි වෙන්න. මට මේ කොට උඩට ගන්න. අරගෙන එහෙමනම් රන් කරලා බලමු. හරි දැන් ඔයාලට පේනවා මෙන්න ට්‍රේන් වෙන්න අරගෙන තියෙනවා epoch එක. අපි epochs පහක් දැම්ම පහෙන් පළවෙනි එක. දැන් ඔයාලා සමහරක් වෙලාවට gaming computer එක නම් ඉන්නේ. දැන් අපිට GPU support එක තියෙනවා නම් මීට වඩා
හොඳට මේවා execute වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා accuracy එකත් එක්ක කොහොමද අපේ step by step ඔයාලට පේනවා accuracy එක increase වෙලා තියෙනවා අන්තිමට model එක evaluate වෙලා තියෙනවා. හරි. එහෙමනම් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න කොහොමද neural network එකක් අපි layer by layer හදන්නේ. ඒ වගේම අපි කොහොමද මේකේ මම මුලින්ම කියලා දුන්නා කොහොමද data ටික ගන්නෙ, data ටික load කරලා x train y train ඒ වගේ x test y test වලට බෙදාගන්නේ. ඒක shape එක ගන්නෙ කොහොමද? ඒ වගේ මේවා normalize කරන්නේ කොහොමද? pixel value එකේ උඩරි මගෙන් බෙදන්නේ ඇයි? model එක කොහොමද අපි initialize කරන්නේ? model එක layer by layer code කරන්නේ කොහොමද? ඒ සේරම ටික කරලා ඊට පස්සේ model එකේ summary එකක් අරගෙන model එක train කරන්න අවශ්‍ය compile func configurations දාලා model එක fit කරලා අන්තිමට model එක evaluate කරන තැන වෙනකම් මම මේකෙන් කියලා දුන්නා. එහෙමනම් ඊළඟ video එකෙන් ආයෙත් හම්බ වෙමු.